වෙනකොට ලක්සතොසේ ලක්සතොසේ බාණ්ඩවල මිල ගණන් ඉහළ දාලා තියෙනවා. බාණ්ඩවල මිල ගණන් ඉහළ දාලා තියෙනවා. මේක අපි අධීක්ෂණය කරා. මේ ගිය සතියේ ස්කුලත් හින්දුවත් පත්තරේ. මේ කතාව ඇත්ත. 75 දුන්න ලුණු කිලෝ එක රුපියල් 85 වෙලා. ඒතර මේක තියෙන කාගේ අරද? බදුරුදීන් ජනතේ. ඒතර බදුරුදීන් මේ වෙලාවේ කරන්න ඕන මොකද්ද? හරිනා සතදාරා 5000ක බඩු මල්ලක් රුපියල් 10000ක බඩු මල්ලක් මිනිස්සුන්ට ගෙවල් වලට දෙන්න ඕන. මිනිස්සුන්ට අම්මේ ගියාගෙන මෙරු ඉන්නේ. 100 රටක් මිනිස්සුගේ ආර්ථික අපි දන්නවා. මට තරු අතර දෙකේ පියෙක් වශයෙන් මම බඳන කේද ආර්ථික මොකද්ද කියන එක. ඒ නිසා මේ වෙලාවේ වහාම මේ කෝටි 700න් මෙන්න දැන් මහ ජනතාවට වැය කරන්න පණක් නැත්තම් ප්‍රතිසත්ත්ව පන්ත ගේන තියෙන කඩිමුඩිය වගේ මේක හදිසියේ පාර්ලිමේන්තුවට දාලා වහාම මේ රාජසන්ත කරන දේපළ මහ ජනතාවට බෙදා දෙන්න අදාළ නීති රීති වහාම පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා පළවෙනි පියවර මේ මිනිස්සුන්ට සාහන දෙන්න ඕන. අපි ලබන වාස්පෙන්දා මීට වඩා පිරිසක් සා ගන්න ඕන තීරණ අපි දරුන් දෙන්න. තීන ලොරි වලින් පටව ගත්තා මරු ටික කොතමඩ ගෙන ආවා. වැරද්දක් නෙමෙයිනේ. දැන් ඕගොල්ලෝ වෙසක්කේ තියාගන්න බැරුව ඉන්න අපේ පවද්ද නෑ බලාගේ තියෙන ආරක්ෂාවේ කියලා හරියට යුද්ධ හමුදාව ත්‍රිවිධ හමුදාවට නිසියාකාරය බලතල දුන්න නම් වෙසක් උස්සේ තියන්න පුළුවන්. ඒ මිනිස්සු අල්ලත් දෙන්න යනවයි ටෙලිෆෝන් කරලා මන්නාර වැමතිලා කතා කරනවයි එහෙම උනම් අපි වෙසක්කේ කරන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා බෞද්ධ නායකයෝ රෙදි ගලව ගන්න ඕන මුන්ට වෙසක් උස්සේ තියාගන්න බැරි නම් ඒකෙන් හානිපත් වෙච්ච මේ මිනිස්සු ගැනවත් වන්දියක් දෙන්න බැරි නම් බලට අපි හොඳ පාඩුවක් උගන්වන්න අනිවාර්යයෙන්ම. අපි ගැන වැරදි තියෙනම් පුළුවන් හෙලි කරන්න. අපි වැරදි කරලා නැහැ. අපි කතා කරන්නේ මේ රටේ මිනිස්සුගේ ඇත්ත කතාව. මේ මිනිස්සු පත් වෙන තත්ත්ව. ඒ නිසා වගකීමක් ඇතුව ඉතාමත්ම ආයාචනාත්මක කියන රජයට ජනාධිපති මාත්‍යංශයයි වටේ ඉන්න මෙහි මේ ටයිපයි කාරයන්ගේ කීන් අහලා මේක දැම්මොත් කුණු කූඩේට මේ ප්‍රශ්න ජනාධිපතිතුමා අද පුතාගේ උපන්දින දවසේ කියන්නේ බදින දවසේ කියන්නේ අපි ගහන්නේ තොරණ ඔබතුමාලාගේ වලකට මේ මිනිස්සුත් එක්ක. ඒ නිසා එක එක්කෙනා ගිහිල්ලා බුද්ධ ඇස දමලා මේ මිනිස්සුන්ගේ බාවල මතයල්ලා මේ මිනිස්සු මේ කරන්න බෑ.